සාදු කියන කවරු. සාදු කිය තෙරවසන්නේ හොඳයි. හැම දෙනාම සාදුනාදයක් පවත් පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියං පි බුද්ධං සරණං ගච්ඡාමි තියං පිධම්මං සරණං ගච්ඡාමි ဒුතියං පිසංඝං සරණං ගච්ඡාමි තතියං පිබුද්ධං සරණං ගච්ඡාමි තතියං පිධම්මං සරණං ගච්ඡාමි තතියං පිසංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදාදීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදත්තානාදීරමණී සික්ඛාපදං සමාදියාමි සාදු කිය සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු
සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්භාපි වූ සබ්භවිදුහමස්මි සබ්බේසු ධම්මේසු අනුපලිත්තෝ සබ්බං ජහෝ තන්හක්ඛයේ විමුත්තෝ සයං අභිඤ්ඤාය කමුද්දි සෙයං තී වනහන්ට සෝදානං වෙන කාරුණික පිඟුතුනි, අපි හැම දෙනාම එකතු වෙලා ඉතාම වටිනා පින්කමක් සිද්ධ කරන්නයි බලාපොරොත්තු වෙයි. පින්කම ධර්ම දානමය පින්කම. ඒ සඳහා අද මේ පැමිණිලා ඉන්න පිරිස බලංගොඩ පහළ බලේබොඩ පදිංචි පිරිසක්. අද මේ පින්කමෙහි දායකත්වයේ දරලා කටයුතු කරන්නේ, මූලිකත්වයේ ගෙන කටයුතු කරන්නේ කේවී සිරිසේන මහත්මයා සහ ඩී.ජී. දයාවති මහත්මිය මේ දෙපළ. ඒ වගේම ඩබ්ලිව්.වී. ඥානදාස මහත්මයා සහ ජේ.ආර්. සුමනාවති මහත්මිය මෙන්න මේ පවුල් දෙකේ අය තමයි අද මේ කමෙහි මූලිකත්වයේ ගෙන කටයුතු කරන්නේ. සිරිසේන මහත්මත්, ඥානදාස මහත්මත්, ඒ වගේම දයාවති මහත්මියත්, සුමනාවති මහත්මියත් මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ පවුලේ දුවදරුවන්ට සහ පින්කමට සම්බන්ධ වෙලා ඉන්න හැම දෙනාටම නිරෝගී භාවයත් උතුම් නිර්වාණ අවබෝධය පිණිස. එහෙනම් අද මේ සිද්ධ කරන පින්කම ලැබුවා වූ මනුස්ස ජීවිතයේ නිරෝගී භාවයෙන් යුක්තව ගත කරන්න අපි හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස වේවා. ඒකම මේ පින්කමෙහිදී විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරන ඒ තමයි හොරණ මහරගම ධර්මායතනෙහි වැඩ සිටින. ඒ වගේම ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, අපි හැමෝම බොහොම ගෞරව කරන හාමුදුරු නමත්, මේ පවුලේ හාමුදුරුව, අපේ ශාසනික සහෝදර හාමුදුරු අවසරයි නම කියන්න, ගබ්බෙල වජිර අපේ හාමුදුරු, පණ්ඩිත හාමුදුරු. උන්වහන්සේගේ උපන් දිනේ දීලා තියෙනවා මැයි මාසේ 26 වෙනිදා. අපේ හාමුදුරුවන්ට ආශිර්වාද කරලා අද මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම මේ දායකත්වයේ දරන මේ පින්කමට සම්බන්ධ වෙන සියලු දෙනාටත්, බණ කියන මටත්, ඒ වගේම පහළ වළේබඩ හා සීතාගල විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලාටත්, ඒ වගේම අද මේ පින්කමත් එක්ක අපේ වජිරහාමුදුරුවන්ගේ අම්මත් සම්බන්ධ වෙලා ඉන්න, මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්නේ අම්මා, දැන් වයෝ වෘද්ධෝ ඉන්නේ. ඒ වුණාට බණට ආරාධනා කරන්න පවා මට පන්සලට ආවා. ඒ විතරක් නෙමෙයි, ඔය දුරකථනයෙන් හිතන් මට කතා කරලා
විවිධ කාරණා හැමින්දල හිතලා විමසනවා. ඉතින් කොහොම හොඳ අම්ම කෙනෙක් අපේ වජිර හාමුදුරුවන්ගේ ආදරණීය මෑණියෝ. ඒ මෑණියන්ටත් අපි නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායුෂම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ පින්කමට විශාල පිරිසක් පැමිණිලා ඉන්නවා. ඒ හැම දෙනාටම දම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලය, බණ ටික අහන රටවාසී ලෝවාසී හැමෝමත් අපි පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරමු. පින් දෙන අය අතර අපේ සිරිසේන මහත්මාගෙත්, ඒ වගේම ඥානදාස මහත්මාගෙත්, දයාවතී මහත්මියගෙත්, සුමනාවතී මහත්මියගෙත්, පරම්පරාගත මියගිය ඥාතීන්ටත්, පැමිණි හැම දෙනාගේම නමින් මියගිය හැමෝටම පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔය විනාඩි කීපයක් ගැන මතක් කලින් මම අද මේ පින්කමේ අරමුණු, මේ අරමුණු මේ විදිහට සාර්ථක වෙන්න නම් අපි දිගුල්ලෝම එකතු වෙලා දැන් කළ යුතු දෙයක් තියෙනවා. මොකද්ද? හොඳට පණ ටික අහන්න ඕන. දැන් මෙතන ඉන්න හැමෝම වගේ පණ අහන අය ආනෝනේ දම් සතරෙත් පණහන නේද? බණ අහන ඇත්තෝ අද මේ පින්කමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිසා බණ අහන්නේ කොහොමද කියලා මං කියන්න ඕනේ නේද? එහෙනම් බොහොම හොඳට හැමෝම බණ ටික අහන්න ඕනේ. ලස්සන බණ කතාවක් පුංචි වෙලාවක් තුල දිහාමතුරු හැමෝටම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් දැන් හැමෝම සතුටු සිතින් යුක්තව මොකද කරන්න ඕන? බණ. පින්වතුනි, බෞද්ධයින් හැටියට අපි හැම දිනාටම වටිනාම කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ඇයි? එකක් වෙසක් පෝය, ඊළඟ එක පොසොන් පෝය නේද? ඉතින් අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ. බුදු කෙනෙකුගේ ලෝකයෙහි පහළ වීම තුල තමයි අපිට මේ අවිද්‍යාව නැමැති අඳුර මොකක් කරගන්න දුරු කරගන්න පුළුවන්කම ලැබුණේ. කාගේ පහළ වීමද? බුදු කෙනෙකුගේ පහළ. ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත පුංචි උපමාවකින් සූත්‍ර දේශනාවකින් මම බණ කතාව ආරම්භ කරනවා. මේ උපමාව තියෙන්නේ සංයුක්ත නිකායේ සිංහෝපම සූත්‍රයේ. සිංහ කියන්නේ කාටද? සිංහයාට. කාටද? සිංහෝපම කිව්වම් සිංහයා උපමා කරලා කරපු දේශනාව. උපමාවක් දේශනාවම ගන්න උපමාවයි ආමුද්‍රව ගන්න. ඕම් බලන්න මහණින් සිව්පාවුන්ගේ රජුරුව තමයි කවුද? සිංහ. සිව්පාවුන්ගේ රජු තමයි මේ සිංහයා. මේ හවසට ගල්ලෙනින් නික්මෙනවා. මොකටද? ගොදුරක් හොයාගෙන. ගල්ලෙනින් නික්මෙනවා ගොදුරක් හොයාගෙන. කොහොමද? දොරටුවට ඇවිල්ලා ගල්ලෙන්, සිංහයා ඉන්න ගල්ලෙන් දොරටුවට ඇවිල්ලා සිව්වරක් සීහනාද කරනවලු සිව් දිසාවට. කවුද? සිංහයා. සිංහයා සිව්වරක් සීහනාද කරලා ගල්ලෙන් නික්මෙනව මොකටද? ගොදුර හොයන්. ගොදුර හොයන්. මේ සීහනාදේ ඇහෙන සත්තු මොකද වෙන්නේ? ඈ? ඔව්, බියට තැතිගැන්මට පත් වෙනවා. මේක පැහැදිලි කරනවා මේ තිරිසන් සත්තු කොච්චර බය වෙනවද කියනවා නම් තැතිගෙන වෙවුලති. සිංහයාගේ හඬ ඇහෙනකොට මොකද වෙන්නේ? තැතිගෙන වෙවුලලා යනවා. ඊළඟට අහලකවත් හඬ ඇහිච්ච අහලකවත් ඉන්නේ ඇයි? බයයි. පැනලා දුර. පැනලා දුර. ඊළඟට දියෙහි වසන සත්තු කොහෙට පයින්නවද? දියට පයින්. වනේ වසන සත්තු තව තවත් කොහෙට රිංගනවද? කැලෑවට රිංග ගන්න.
යදම් වලින් රැහන් වලින් එහෙම බැඳලා ඉන්න කෙනෙකුට මේ හඬ ඇහුණා නම් මොකද වෙන්නේ? අන්නාරි ඒගොල්ලෝ ඒ යදම් නේදම් මේ කඩාගෙන පැනලා දුවන්න දඟලනවා මොකටද? බියට. ඒ වගේම මල මුත්‍රා හෙලමින් සමහර සත්තු මොකක් කරනවද? කාගේ හඬ ඇහුණාම ඇයි ආනුභාවේ කවුරු ළඟ තියෙනද? සිංහයා ළඟ තියෙන මහානුභාව සත්වයන් කැලේ ඉන්න කවුද? සිංහයා. ඉතින් බුදුහාමුදුරුව පෙන්වලා දෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේ පහළ වෙන. පහෝගිය වෙසක් පොයේ මේ අපි සැමරු පහළ වෙන. අන්නේ පහළ වීම තුල රූප වේදනා සංඥා සංකාර විඥාන මොනවද මේ පංචස්කන්ධය මේවට කියන්නේ මොනවද කියලාද ස්කන්ධ පහයි රූප වේදනා සංඥා සංකාර විඥාන මේ අපි හැදිලා තියෙනවා මේවායේ හැරදැමීම එහෙම නැත්නම් මේවා අයින් කරලා දාන්න අත්හැර ගන්න කියලා බණ කියනවා කවුද කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා. ආන් එහෙම බණ කියනකොට ඒ දහම් අහන්න කැමති. කවුද? දිව්‍ය ලෝකවල සිටින දෙවිව. මොකද වෙන්නේ? තැටිගෙන එනවා. පැනලා දුවනවා නෙමෙයි. දැන් අතන උනේ මොකද? අතන උනේ පැනලා දුවන. එතකොට අපි අනිත්‍යයි අනිත්‍ය දේ අපි ගත්තේ මොකක් කියලාද? නිත් තියයි ගලවගෙන අපි හිතාගෙන ඉන්න විදිය. ඒ වගේම අපි දුක කියන දේ අපි ගත්තේ මොකක් හැටියේද? අනාත්ම කියන දේ අපි ගත්තේ මොකක් හැටියේද? ආත්මේ හැටියේ. එරන් අපි මොකක් වෙනවද? සංවේගයටපත් වෙනවා. හැබැයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා මේ යථාර්ථය පැහැදිලි කර දීම තුළ එහි වටිනාකම දත් ඇත්තෝ කොහෙට එකතු වෙනවා? ඒ වටා එකතු වෙනවා. කවුරු වටාද එකතු වෙන්නේ? බුදුහාමුදුර වටා. මොකක් නිසාද? ආනුභාවය නිසා. තේරුණා? එතකොට දැන් එහි වටිනාකම නොදත් අය මොකද කරන්නේ? මොකද කරන්නේ? අර සිංහයා වගේ තාර කතාවේ අපේ වහරේ ඉන්න පිරුලකුත් තියෙන්නේ ගබ්බෙල පැත්තෙත් ඇති නේද? මොකද්ද? නයාට අඳුකොළ වගේ කියනවා. නේද? පෙන්නන්න බෑ. මොකද්ද? බණ පේන්නත් බෑ, හාමුදුරුව පේන්නත් බෑ, ධර්මයේ පේන්නත් බෑ. නැත්ද එහෙම පැත්තේ අය වලේ බඩ පැත්තේ. නේ? ඒක තමයි. නේද? අපේ පැතිවල නම් ඉන්න ඕනි තරම්. නයාට අඳු කොළ වගේ පේන්න බෑ. පින්කම හොඳ දේ මොකද්ද? පේන්න. සමහර අය කියලා තිනවා, ගෙවල් වල සමහර පිරිමි ඉන්නවා, මිනිස්සු ඉන්නවා. රූපවාහිනියේ බණක් දානවටවත් කැමති නැති. ඔව්. ඒකටත් බයි නයි ඉන්නවා, දොස් කියන අය. හැබැයි වටිනාකම දත් අය මොකද්ද? එහෙම කරගන්නේ ඒ වටා මොකක් වෙනවද? එකතු වෙන. ඉතින් ඔය සිංහෝපමා සූත්‍රයෙන් ඔබට මම පැහැදිලි කරන්නේ ධර්මයෙහි වටිනාකම දත් ඔබ තේරුම් ගත්තු ඔබ බස් රථය අරගෙන දුරකතර ගෙවාගෙන වලේ බඩ ඉඳලා අදාව මොකටද? ඔන්න ඒ කාරණේ මතු කරලා දෙන්නයි මට ඕනේ. තේරුණාද කියන්නේ? වටිනාකම දත් මිනිස්සු හොඳ දෙහි ඒවා නැති කරගන්නේ නැහැ. ඒවා ජීවිතේට මොකක් කරගන්නවද? එකතු කරගන්න. එහෙනම් දැන් මේ අපි හදන්නෙත් මොකද්ද? වටිනාකමක් ජීවිතේට එකතු කරගන්න කොහොමද? වන පදයක් අහලා පිඟුතුනි. මනුස්සෙක් වයසට යනකොට වයෝවෘද වෙනකොට ඔය අතපය පන නැති වෙනවා, ඇඟ රැලි වැටෙනවා නේද? අර තිවිච්ච ශක්ති සම්පන්න භාවයන් නැති වෙනවා, කෙස් ටික පැහෙනවා නේද? ඉතින් නිකාම් එහෙම වයසට ගිහිල්ලා හරියන්නේ නැහැ. කොහොමද වයසට යන්න ඕනේ? අවබෝධින් වයසට යන්න ඕනේ. කොහොමද වයසට යන්න ඕනේ? අවබෝධින්. තේරුණා? නිකාම නිකං හිස්මිනිහෙක් විදිහට කෙස් ටික පැහිලා හරියන්නේ නෑ.
ඒ වුණාට ඉතින් වලේ බොඩු වුණත් ඇති සමහරු කෙස් පැහිච්ච. ඒ වුණාට මෙලෝ අවබෝධයක් නම් නැහැ. මෙලෝ අවබෝධයක් නැහැ. වෙලාවකට හිතෙන ඔය තේ කෑලි වල එහෙම දලු කඩලම අවුවටම දෝ කෙස් පැහිලා තියෙන්නේ කියලා. වැඩක් කරන්න ගියාම මොකවත් තේරෙන්නේ එහෙම බෑ. තේරුණා. වරක් බුදුරජාණන් වහන්සේ සුත්ත නිපාතේන කාරණයක් චූටි හාමුදුරු කෙනෙක් වයස අවුරුදු 7යි යම්නේ. වයස අවුරුදු 7යි. පුංචි හාමුදුරුවන්ගේ නම නාලක හාමුදුරු. ඔය පුංචි නාලක හාමුදුරුවන්ට දේශනා කරනවා නාලක පොඩි දොළපාරක් නම් වෙන්නේපා මහා ගඟක් වෙන්න කිව්වා. මේ දවස්වල ඉතින් පොඩි දොළපාරවලුත් මහා ගඟවල් වගේ තමයි. ඇයි? වැහැලා වැහැලා නේද ගලලා යට වෙලා නැතිනේ නේද? මොකද්ද කිව්වේ? පොඩි දොළපාරක් වෙන්න එපා කිව්වා මේ මහා ගඟක් වෙන්න කිව්වා. කියන්න බලන්න වලේ බඩය ඇයි එහෙම ප්‍රකාශයක් කළේ? අර අවුරුදු 7ක පුංචි දරුවෙක් නෙමේ. මොකද හිතේ? ඇයි පොඩි දොළපාරක් නොවි මහා ගඟක් වෙන්න කිව්වේ? මං කියා දෙන්න. පොඩි දොළපාරවල් නම් ඉතින් පහළ වලේ බඩත් ඇතිනේ. තියනව නේද? තියනව නේද? කොහොමද පොඩි දොළපාරක ස්වභාවයේ ස්වરૂපය කියන්න බලන්න. කුඹුරු අස්වැද්දෙනවද පොඩි දොළපාරවල් වලින්? වැව් පිරවෙනවද පොඩි දොළපාරවල් වලින්? මේ විදුලිය නිෂ්පාදනය වෙනවද චූටි දොළපාරවල් වලින්? නැහැ නේද? වැඩ නැහැ. වැඩ කරන වැඩ නැහැ. කවුද? පොඩි දොළපාර. මේ පැත්තේ එහෙම නෙමෙයිද? වලේ බඩ පැත්තේ පොඩි දොළපාරවල්. ඉතින් ඔහි ගලාගෙන යනවා තවත් මහා ගංගාවලට ගිහිල්ලා මොකද වෙන්නේ? එකතු වෙනවා. එකතු වෙනවා. කරන වැඩ අඩුයි. කවුද? පොඩි දොළපාර. හැබැයි ওই පොඩි දොළපාරවල් වල තියෙන වටින දේවලුත් තියෙනවා. මං ඒකත් කියන්න. ඕම් බලන්නකෝ. පොඩි දොළපාරක් හැඩ නැද්ද? ලස්සන ලස්සන. හැඩයි. ඒකනේ අපි ওই දිය ඇලි එහෙම බලන්නේ යන්නේ. දිය ඇල්ලකින් මහා ගොඩක් වතුර වැටෙන්නේ නැහැ. උනාට අපිට පේනවා ගොඩාක් වැටෙනවා. බලන්නකෝ පහළ ගලාගෙන යන තැනි. මහා ගොඩක් වතුර ගලාගෙන යනවා නේ. පොඩ්ඩයි වතුර ගලන් යන්නේ. තේරුණාද කියන්නේ? හැබැයි හරි හැඩයි. රත්තපුරේ කුරු විට තියෙන ලස්සන දිය ඇල්ල. මොකද්ද? ඔව් බලන්නකෝ අඟර දඟර දාලා යන ලස්සන හරි හැඩයි නේද? බලංගොඩ පැත්තට වෙන්න දිය ඇලි ගණනාවක් තියෙනවා නේද? දුම් හිඳ ඇල්ල තියෙනවා. ඈ අස්සන දිය ඇලි ටිකක් තියෙනවා. හැබැයි ওই දිය ඇල්ලකින් වැටෙන වතුර ප්‍රමාණය බොහොම පොඩ්ඩයි අඩුයි. හැබැයි හරි ලස්සනයි. මේ එහෙනම් ඉතින් පොඩි දොළපාරක වැඩ නැති වුණාට අම්මේ මොකද්ද? හැඩනම් තියෙනවා. හැඩනම් තියෙනවා. මං ඉතින් ඔය කියන්නේ පොඩි දොළ ගැනම නෙමෙයි ඈ. ඔය ජාතිය පොඩි දොළවල් මං දන්නවා වලේ බඩක් තියෙනවා ගබ්බෙලක් තියෙනවා. තේරුණාද? ඒ වගේම සමහර පොඩි දොළපාරවල් තියෙනවා හැඩ වගේම හරි හොඳයි සද්දයි. අප්පා බලන්න එපා. වැඩ නැති වුණාට මොකද්ද? සද්දෙනම් තියෙනවා නැද්ද එහෙම දොළපාරවල් වලේ බඩ පැත්තේ? හැබැයි හාමුදුරුවෝ කියන්නේ දොළ ගැනම නෙවෙයි ඈ. වැඩ නැහැ. සද්දේ තියෙනවා. හැඩ තියෙනවා. හැබැයි හැඩ විතරයි මොකද්ද? වැඩ වැඩ නැහැ. වැඩ නැති හැඩ ඇති නේද? හඬ ඇති අය වලේ බඩත් ඇති අපේ පැත්තේ තියෙනවා. අපේ පැත්තේ තියෙන ඕම් පොඩි දොළපාරක ස්වરૂපයේ ස්වභාවය. හා දැන් මට ඔයගොල්ලෝ කියන්නකෝ බලන්න මහා ගඟක් කොහොමද කියලා. ওই ටිකේ ඔක්කොම අනිත් පැත්තනේ. එතකොට මහා ගඟට ආරම්භයක් තියෙනවා වගේම මොකද්ද? අවසානයක් තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා තියෙනවා. පොඩි දොළපාරකට නෑ ආරම්භයක් තිබුණත් අවසානයක් නෑ. මහා ගඟක් එහෙම නෙමෙයි. තේරුණාද නේද? මහා ගඟක් යන ගමන පුරාවට හරියට මොනවද? වැඩ කරනවා. කුඹුරු අස්වද්දනවා. මිනිස්සුන්ට වතුර ටික බොන්න දෙනවා. වැව් පුරවනවා. ඈ
විදුලිය නිෂ්පාදනය කර පුදුම වැඩතොගයක් කරනවා. කවුද? දැන් බලංගොඩින් එහෙම මහගඟක් ගලාගෙන එනවනි, මොකද්ද? අවම් බලන්නකො, වලවිගඟ නේද? ගෙල්ල සමනලේ පුරවන එතනින් විදුලිය නිෂ්පාදනය කරලා පල්ලැහැට දෙන වතුර ටික අර වෙල්ලස දිහාවේ කොමුරු අස්වද්ද. ඒ කොමුරු ටික අස්වද්දගෙන ඊළඟට යනවා කොහෙටද? උඩවලවට නේද? උඩවලවෙන් ආයේ චන්ද්‍රිකා වැවපැත්තටත් එනවා නේද? ඕම් බලන්න කොච්චර වැඩ ටිකක් කරනවද කියලා. ඕගොල්ලන්ගේ පැත්තෙන් ඔය එන ගඟ වලවේ ගඟ මහ ගඟ වැඩ කොච්චර නම් කරනවද? තේරුණාද කියන්නේ? මහ ගඟක හැඩ නැද්ද එතකොට? හැඩ තියෙනවා, තියෙනවා, නැත්තේ නෑ. හැබැයි ওই පොඩි දොළ පාරවල් වගේ මහ ගඟක් හැඩ පෙන්නන්නේ නෑ. මං ඔය දැන් කියන්නේත් ගඟ ගැනම නෙවෙයි ඈ. ඔය જાතියේ මහ ගඟවල් වලේ බඩත් ඇති නේද? ඒ වගේම මහ ගඟක හඬ කොහොමද? හඬ නෑ. හඬ නෑ නේද? සද්දේ නෑ. දැන් බලන්නකෝ ඕලුගන් තොටින් ඕගොල්ලෝ යනකොට මහා ගඟ ගලාගෙන යන පොඩ්ඩක්වත් සද්දේ තියෙනවද? නෑනේ. ඊට ටිකක් උඩහට යනකොට අර එන බෙලි උල්ලු එහෙම පොඩි දොළ පාරවල් කොහොමද? අප්පා හරි සද්දයි. හරි සද්දයි. මහා ගඟක් හරි නිශ්ශබ්දයි, නිහඬයි. කලබල නෑ. ඔය මෙතන වුණත් ඉන්න අපේ උපාසක අම්මලට වඩා හොඳයි. කවුද? මහා ගඟ හොඳ නැද්ද? ඇයි? ඈ ඔය ඉනා වෙලා හිටියට මන් දන්නවා පොඩ්ඩ බැරි වෙන්න බෑ. හරි සද්දයි. හරි සද්දයි. ගඟක් එහෙමවත් සද්ද නෑ. සද්දයි නේද ටික? ඈ ඔම හිටියට හරි සද්දයි නේද? දැන් ඔය අපි නම් කිව්වේ දයාවතී සුමනාවතී හරි මේ කියලා. ඔය දයාව නෑ, පොඩ්ඩක් බලන්න ඕනි, වරදින්න ඕනි. හරි සද්දයි. හරි සද්දයි. අනේ මහා ගඟ එහෙමවත් නෑ. පාඩුයි මොකද්ද? නිහඬයි. හැඩ නොපෙන්නුවාට සද්දි නැති වුණාට දැන් මට ඔයගොල්ලෝ කියන්නකෝ මොකද කරන්නේ මහා ගඟ? ආන්න හරියට වැඩ කරනවා. පැහැදිලි නේද කියන දේ? හරියට වැඩ කරනවා. එහෙනම් අපිත් වෙන්න ඕනි මොකද්ද? පොඩි දොළ පාරක්ද? දැක්කද නාලක හාමුදුරුවන්ට බුදුහාමුදුරුව කියා දුන්නු කාරණේ තියෙන ගැඹුර? තේරුණාද? මොකද්ද? පොඩි දොළ පාරක් වෙන්න එපා කිව්වා. මොකක් වෙන්න කිව්වද? මහා ගඟක් වෙන්න කිව්ව. ඇයි? නිකාම්ම ජීවත් වෙලා මැරිලා යන කෙනෙක් නෙමෙයි වෙන්න ඕනි. කොහොමද? අන්න හරි, යමක් කරලා මැරිලා යන කෙනෙක් වෙන්න ඕනි. තේරුණාද? අර ටිබෙට් ජාතිකයේ මහින්දාහමතුරුවත් ලියනවා නේද, තමන් ලැබූ දිවි පෙවෙතේ කොටස රට සමය වෙතේ නේද, උපන් බිමට යමක් කරන්න කිව්වා. රටෙන් යමක් තමන්ට කරනකම් බලන් ඉන්න එපා කිව්වා. තමන් රට වෙනුවෙන් යමක් යමක් කරන කෙනෙක් වෙන්න ඕන. එහෙනම් නිකාම්ම ජීවත් වෙලා මැරිලා යන මිනිස්සෙක් නෙමෙයි වෙන්න ඕනි. අපිත් වෙන්න ඕනි කොහොමද? මහා ගඟක් යමක් කරන මිනිස්සෙක් බවට පත් වෙන්න ඕන. යමක් කරන මිනිස්සයා කියන එකෙන් මෙතන කියන්නේ තමන්ටත් අනුන්ටත් හානි වෙන දේවල් කරන අය නෙමෙයි යම්මේ. කොහොමද වෙන්න ඕනේ? එහෙනම් තමන්ටත් අනුන්ටත් යහපත ගෙන දේ කරන අය වෙන්න ඕනේ. පැහැදිලි නේද කියන දේ? යහපත ගෙන දෙන දේ වෙන්න ඕනේ. අයහපත ගෙන දෙන දේ නෙමෙයි අපි කරන්න ඕනේ. හානි වෙන දේ නෙමෙයි අපි කරන්න ඕනේ. යහපත ගෙන දේ සිද්ධ කරන්න ඕම් ලස්සන බණ කතාවක් කාන්තරු ආරම්භයට ගත්තා. කාරණා කාරණා ওই විදිහට අපි උනත් අපේ ජීවිතේ සිද්ධ කරගෙන යද්දී අපිට නොයේ ගැටලු කම් කටලු වලට ජීවිතේ මූණ දෙන්න වෙනවද නැද්ද? වෙනවා. අටලෝ දහමටම මුණ දෙන්න විපෑ නේද? මොකෝ පහළ වලේ බොඩ හිටිය කියලා අටලෝ දහම නැතුව ඒ පැත්තේ. ඒ පැත්තටත් අටලෝ දහම මොකද්ද? වළංගුයි. කාටත් අටලෝ දහම වළංගුයි. මොනවද අටලෝ දහම? ලාභ, අලාභ, යසායස, නින්දා, ප්‍රශංසා, සැප, දුක්.
හොඳ හතරයි, නරක හතරයි, ඉතින් ඔක්කොම අටයි. මේවා අපි කාටත් පොදුයි. පොදුයි. මේවට මුහුණ දෙමින් ගලන ගඟවල් තමයි මේ. ඔය තියෙන දැන් 60 70 80 ගලලා තියෙන. නේද? දැන් ගොඩාක් ගංගා ඉතින් මුහුදට වැටෙන්න කිට්ටුයි. නේද? ඒ කිව්වේ. ඔව් දැන් වැඩි කාලේ ගලලා ඉවරයි. දැන් ටිකයි තව තියෙන්නේ. නේද? මේ ඉන්න ඔක්කොම වගේම තමයි ළමයි කීප දිනක් ඉන්නා ඒගොල්ලෝ ඇරෙනකොට. ඉතින් ජීවිතයේ ගැන ටිකක් වැඩිපුර හිතන්න ඕනි කාලයක් මේ කාලේ. නේද? මේ අපි දැන් ටිකක් හිතන්න ඕනි වැඩිපුර අපේ ජීවිතය හා සම්බන්ධව. ඉතින් අටලෝ දහම අපි කාටත් පොදුයි වගේම ගඟටත් අටලෝ දහම පොදුයිද නැද්ද? පොදුයි පොදුයි. තේරුණාද කියලා? ගඟත් ආරම්භයේ සිට අවසානයේ දක්වා ගලාගෙන යන ගමනේදී අටලෝ දහමටම මූණ දෙනවා. කොහොමද ගඟක් අටලෝ දහමට මූණ දෙන්නේ? දැන් ගඟට ලාභ වෙන්නේ නැද්ද? වෙනවනේ. කොහොමද වෙන්නේ? අතු ගංගා ඇවිල්ලා කොහෙටද එකතු වෙන්නේ? ගඟට එකතු වෙන්නේ. එතකොට ගඟේ වතුර වැඩි වෙනවා. එතකොට කොහොමද වලේබඩ පැත්තේ පහළ වඩේ පෙඩ පැත්තේ කියන්න බලන්න. ගඟට වතුර එකතු වෙලා ගඟේ වතුර වැඩි වුණා ගඟ උඩ පයින්නවද දඟලනවද? මට ලාභයක් වුණා, මහ ලාභයක් වුණා, වතුර වැඩි වුණා කියලා නැද්ද? එහෙම නැනේ. එහෙම නැහැ. පාඩුවේ මොකද වෙන්නේ? ආ එහෙනම් මට කියන්න, පාළ වඩේ පිට පැත්තේ මිනිස්සුන්ට පොඩි මැණික් ගල් කෑල්ලක් එහෙම හම්බුනහම කොහොමද? ආ දැන් කියන්න බලන්න. කොහොමද එහෙම වුණා? පොඩි ලාභයක් වෙලා ඕන. යන්නේ අඩි කීපයක් කෝඩි අපෝයි අර වෙන දතිවිච්ච ප්‍රියශීලී භාවය ලිනාව කතාව මොකුත් ඕම් බලන්නක අපිට වෙච්චදේ. එතනද කියන්නේ ගඟක් කලබල නෑ, ලාභ වෙනවා. එහෙම තමයි, ගඟටත් ලාභ වෙනවා. පාඩුවේ මොකද කරන්නේ? අපිත් එහෙම තමයි. ලාභ වුණාය කියලා ඕනිවට වඩා උදම්මනන්න දඟලන්න ඕනි නෑ නේද? අපේ තියෙන මනුස්සකම් රැකගෙන අපි ජීවිතේ මොකද කරන්න ඕනේ? පවත්වගෙන, ಗುಣධර්ම රැකගෙන පවත්වාගෙන යන්න ඕනේ. ලාභයක් උණයි කියලා ඕනියට වඩා දඟලන්න හොඳ නෑ. මෝඩකම, මෝඩයාගේ ස්වභාවයේ ස්වરૂපය මේ ගම්වලත් ඉන්න එහෙම පල් මෝඩියෝ. මෙලූ අවබෝධයක් නෑ. තේරුණාද? පොඩි ලාභයක්, ප්‍රතිලාභයක් ලැබිලා ඒ ලාභෙත් එක්කම ඒකත් ඉවරයි සමහර විට. ඇයි? ඒයි. ඒයි කරගන්න හානි ටිකෙන් එක්ක බීලම ඉවරයි සමහර වෙලස. ලැබිච්ච ලාභෙ මොකක් කළාද? තමන්ගේම විනාශය සමහරු සිද්ධ කරගන්න නැද්ද මහත්තයෝ? කරගන්න. තේරුණාද කියන්නේ? ලාභයක් වුණා කියලා ලාභ වෙනවා ජීවිතේව පෙර දීලා තියෙන හැටියට නේද? අද අපිට මොකද්ද? ලැබෙනවා. කළ පින්කම් හොලට අනුව මොකක් වෙනවද? ලැබෙනවා. ඒ ලාභ උනාය කියලා අපි ඕනියට වඩා උදම්මනන්න යන්න ඕනේ නෑ. ඒත් ඒකේ අනිත් පැත්ත දැන් ගඟට අලාභ වෙන්නේ නැද්ද? වෙනව. ඇයි? කුඹුරු වලට වතුර ගන්නවා ගඟේ. වැව් වලට වතුර හරවනවා ගඟේ. නේද? විදුලි බලාගාර වලට වතුර හරවනවා ගඟේ. ඒතර ගඟට පාඩුයි. අලාභයි. ඒතර ගඟක් අඬනවද? කම්පා වෙනවද? ආ දැන් මට කියන්නකෝ, ලාභෙදී උදම්මනන මිනිස්සු අලාභෙදී මොකද වෙන්නේ? ජීවිතෙත් නැති කරගන්න. ඕම් බලන්න. ජීවිතෙත් මොකක් කරගන්නවද? නැති කරගන්න. දැක්කද? ගඟක් අලාභ වුණාය කියලා කම්පා වුනේ. දැන් මම මේ කියන්නේ ගඟ ගැනමද? නෑ නෑ. ඔය ගලප ගන්න ජීවිතේ. මේ ලස්සන පාඩම. තේරුණාද කියලා? ඉතින් හොඳ නරක දෙකම ගඟට හම්බ වෙනවා. අපිටත් හොඳ නරක දෙකම හම්බ වෙනවා. ජීවිතෙත් එහෙමයි. අපිටත් එහෙමයි. හොඳ දේත් හම්බ වෙනවා. ඒ වගේ මොකද? නරක දේත් හම්බ වෙනවා. ගඟටත් එහෙමයි. දැන් ওই කැලෑවල් අස්සෙන් ගඟ ගලාගෙන එනකොට නේද? පහළ වලේ බඩ පැත්තේ ඈ සුවඳ හමන මල් උදේ පාන්දරට පිනිබර දරා ගන්න බැරුව නටුවෙන් ගිලිහිලා කොහෙටද වැටෙන්නේ? ගඟට වැටෙනවා. ඒ සුවඳ හඳුනනවා කවුද? ගඟ. කලබලනේ. ගලාගෙන යනවා. ඈ? ඔව් පහළට ගලාගෙන. ඒ සුවඳ විඳිමින් ගඟ මොකද කරන්නේ? ගලාගෙන. හොඳත් හම්බුනා.
නරකත් හම්බෙන ඔය තමාර මිනිසු බඩේ අමාරුවක් එහෙම හැදුනත් කොහෙට දුවන්නේ කොහොමද ගබ්බිල පැත්තේ ඈ ඕම් බලන්න එපා කරපු ගඳ කොහෙට දහම්බු වෙන්නේ ඔයෙත් කලබල නැහැ ඉතින් ගඟ ගලාගෙන යන පහළව ලේබඩ පැත්තේ වුණත් සත්තු සර්පයෝ එහෙම එනවා කොහෙටද ගඟට මොකටද එන්නේ ආන වතුර බොන්න ඒගොල්ලන්ගේ අවශ්‍යතා කරගන්න ගඟට එනවා සතා සර්පයා හොඳට හඳුනනවා කවුද? ගඟ මෝ සතා මේ කා සර්පයා ඒවා දැන හඳුනාගෙන ගඟ මොකද කරන්නේ? දැන් මම මේ කියන්නේ ගඟ ගැනමද? නෑ නෑ ජීවන ගමන නැමැති ගඟ ගලන්න ඕනෙත් ආන් එහෙම අවබෝධය මම ඒකයි කිව්වේ ගෙස් ටික පැහෙන්න ඕනි මිනිහෙක්ගේ අවුවට නෙමෙයි කොහොමද? දැන අවබෝධය තේරුණාද කියන්නේ. එහෙනම් ඔබටත් මං කියන්නේ මහා ගඟක් වෙන්න. අපිට තව පුංචි වෙලාවයි තියෙන්නේ. එහෙනම් ඔය කාරණා ටික ඔය විදිහට මම මතු කර දෙමින් අද බණ කතාවට සම්බන්ධ වෙනවා. මහා ගඟක් වෙන්න ඔබට මේ ගාතාවත් වටී. අපි බලමු ගාතාව. සබ්භාවිභූ සබ්භවිදූ හමස්මි සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ සබ්භං ජහෝ තණ්හක්ඛේ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුද්දිසෙයං අපි බලමු තේරුම ලස්සන තේරුමක් තියෙන. ඕම් බලන්න. මම තුන් භවයට අයත් සියලු දේ මැද පවත්වමි. දැන් මේ කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ. මම තුන් භවයට අයත් මොකක්ද මේ තුන් භවය කියලා කියන්නේ? කාම භව, රූප භව, අරූප භව. අහලා තියෙනවද? කාම ලෝක නම් අපි දන්නවනේ. ඉතින් අපිත් ඉන්නේ කාම ලෝකේ. දිව්‍ය ලෝක කාම ලෝක නේද? රූප අරූප කියලා තියෙන බ්‍රහ්ම ලෝක. රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක්. අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා 4ක්. ඔක්කොම 20ක් තියෙනවා. ඉතින් මේ කාම භව, රූප භව, අරූප භව තුන් භවයට අයත් සියල්ල දකින්නවා කිව්ව, දන්නවා කිව්ව කවුද? හරි දේ ප්‍රකාශේ. හරි මේ බුදු නෙතට මුණ නොගැහුණු අහු නොවෙන තැන මේ ලෝකේ තියෙනවද? මේ ලෝකේ නෑ. අපි නොදන්නව වුණාට බුදුහාමුදුරුවෝ ඒ සියල්ල දැක්කා නේද? දැන් නූතනේ විද්‍යාව දියුණු වෙනවා. දැන් නූතනේ විද්‍යාව දියුණු වෙන්න තහවුරු වෙන්නේ මොකද්ද? බුදු බණ. දහම තමයි තහවුරු වෙන්නේ. ඇයි? බුදුහාමුදුරුවෝ ඒව ඊට කලින් මොකක් කරලා තියෙනවද? දේශනා කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල දැක්කේ විද්‍යාවේ දියුණුවෙන් නෙමෙයි. කොහොමද? හිත දියුණු කරලා. හැබැයි අපි බලන්නේ කොහොමද? ඔව් අපි බලන්නේ විද්‍යාවේ දියුණුවෙන්. දැන් අපි ගුවන තරණය කරන්න බලන්නේ මොකක් හදාගෙනද? ගුවන් ඥානය හදාගෙන. අපි මුහුද තරණය කරන්න බලන්නේ මොකක් හදාගෙනද? නැවක් හදාගෙන. තේරුණාද? හැබැයි බුදුරජාණන් වහන්සේ සියල්ල දැක්කේ කොහොමද? දියුණු කළ සිතින්, මනසෙන්. ඉතින් මෙතන පෙන්නලා දෙනවා. මම තුන් භවයට මායත් සියලු දේ මැඩ පවත්වමි, සියලු දේ දන්නෙමි. එහෙනම් තුන් භවය දැන් අපි දන්නවා. මොනවද තුන් භවය? කාම භව, රූප භව, අරූප භව. මේ කිසි දෙයක ඇලින්නේ නැ නොඇලී සිටිමි. ඒ කියන්නේ කාම භවයන්හි ඇලෙන්නෙත් නැ, රූප භවයන්හි ඇලෙන්නෙත් නැ, අරූප භවයන්හි ඇලෙන්නෙත් නැ. කවුද? බුදුහා. අපි මේ ඔක්කොගෙම ඇලිලා. අපි මේ ඔක්කොගෙම ඇලිලා හින්ද තමයි අපි කොහෙ යන්නේ? සසරේ යන්නේ. දැන් එහෙනම් අපිත් මොකද කරන්න ඕනේ එහෙනම්? ඕනාර මං කිව්වේ ඒකයි. මහා ගඟක් වෙන්න ඕන. මේවයින් අපි මොකක් වෙන්න ඕනේ? අයින් වෙන්න ඕනේ, නිදහස් වෙන්න ඕනේ. නැත්තම් අපිත් යනවා කොහෙද? ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා, මැරෙනවා. කොහෙ යනවද? සසරේ යනවා.
දැන් ඉන්නේ කොහෙද? බණශාලාවේ කියන්න එපා. කොහෙද ඉන්නේ? වලේ බොඩ කියන්නත් එපා. කොහෙද? මනුස්ස ලෝකෙ. කොහෙද ඉන්නේ? මනුස්ස ලෝකෙ. ඉතින් තව මෙහෙම අපිට උපදින්න තැන් තියෙනවා. තැන් තියෙනවා. දැන් ඒක ඔය දැන් මං කිව්වේ බ්‍රහ්ම ලෝකම 20ක් තියෙනවා. අඳුර දැන් කිව්වේ අපිට තියෙන තැන් ඔය. ඒකේ ඔය ඉපදී ඉපදී මොකද්ද? අනෝ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. 20යි 6යි 26යි. අපායව 4යි. 26යි 4යි 30යි. මනුස්ස ලෝක 1යි 31යි. ඔයාලට කිව්වා 31 තල කියලා. කාට උපදින්න තියෙන දැන්ද? අපිට අපිට අපිට. කාම භව, රූප භව, අරූප භව. ඕවට වැටි වැටි යන අය තමයි කවුද? අපි. ඔය ඇසේ අපායවලුත් කීයක් තියෙනවද? අන්න ඒක තමයි භයානක. ඒවටත් වැටෙන. සසර. සසර. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු දහම් හි නොඇලෙමි. මේ කිසි තැනක බුදු කෙනෙක් මොකද්ද? ඇලෙන්නේ නැහැ අයියා මුලට. මම සියලු දේ මැඩ පවත්වමි, සියල්ල දන්නේ විමි. කවුද මේ කියන්නේ? බුදුහාමුදුරුවෝ. ඊළඟට පෙන්වලා දෙනවා සියලු දහම් හි නොඇලෙමි. සියලු දෙහි ඇලෙන්නේ නැහැ. ඒ සියලු දහම් මේ කිව්වේ කාම භවයටත් රූප භවයටත් අරූප භවයටත් අයත් කිසිම තැනක මොකක් වෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. සියල්ල දුරලමි. ඔන්න ඊළඟට කියනවා. සියල්ල මොකක් කළාද? දුරු කළා. දුරු කළා කියන්නේ. ඔව් මොකද්ද? තේරුම් ගත්තා. මොකද්ද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. අපි කියනවා මොකද්ද? ත්‍රිලක්ෂණ නේද? තුන් භවයටම අයත් තණ්හාව උපත මොකක් කළාද? දුරු කළා. අර ප්‍රීති වාක්‍යය කියන්නේ බුද්ධත්වයටපත් වෙලා අනේක ಜಾති සංසාරම් නොඑක් ಜಾතිය සසරේ මොකක් කළාද? ඇවිත් අනේක ಜಾති සංසාරම් සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තුවාන්න. මේ ගහකාරකං ගේ හදන වඩුව තමයි හෙව්වේ නේද? දුක්ඛා ජාති පුනප්පුනං දුකට ගෙනාව නැවත නැවත දුකට ගහකාරක දිට්ටෝසි. ගහකාරක දිට්ටෝසි ගේ හදන වඩුව දිට්ටෝසි දැක්ක දැක්ක හොයාගත්ත. එහෙනම් අපිත් මොකද කරන්න ඕන? මේ ගී හදන වඩුව හොයාගන්න ඕනේ. කවුද එහෙනම් මේ වඩුව? තණ්හාව. කවුද? ආ එහෙනම් අපිවත් මේ සසරේ ඇවිද්දවන්නේ කවුද? තණ්හාව. තේරුණාද කියන්නේ? ඉතින් මෙතනත් පැහැදිලි කරනවා. තණ්හාව මොකද්ද? කෙලවර කරලීමෙන් පැමිණි මොකද්ද? උතුම් බුද්ධත්වයට නැත්තං රහත් ඵලයට විමුක්තියට පත් උනේමි. කවුද? උතුම් බුදුරජාණන් වහන්සේ. ආන් එහෙම කෙනාව හඳුන්වන්න ක්‍රමයක් තියෙනවද? ඒ කිව්වේ අහවලාගේ ගුරුව අහවලා ගුරුවරයා. දැන් බුදුහාමුදුරට ගුරුවරයෙක් හිටියද? තේරුණාද? මේ කාරණේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ උපකාජීවකට. කාටද? උපක ආජීවකට. ඇයි දැන් හාමුදුරුවෝ මේ කාරණේ අද ගත්තේ ඕගොල්ලන්ට කියා දෙන්නේ? අපිත් මේ රහත් තත්වයට පත් වෙන්න මොකක් කරන්න ඕනේද? මං තනන්න ඕනේ, මග හදන්න ඕනේ, පාර හදා ගන්න ඕනේ. අපි මේ සසරේ යන අය නෙමෙයි වෙන්න ඕනේ. කොහොම වෙන්න ඕනේද? අපිත් උත්සාහවන්ත වෙන්න ඕනි මේ සසර මොකක් කරගන්නද? කෙලවර කරගන්න. අපිත් මේ ගී හදන වඩුව මොකක් කරන්න ඕනිද? හොයාගන්න ඕනි. කවුද එහෙනම් ගී හදන්නේ? තණ්හා. තණ්හාව නිසා අපි කොච්චර හරි යම් යම් දේවල් මොකක් කරගන්නවා? ආන්න එකතු කරගන්නවා, ගොඩ ගහගන්නවා, අල්ල ගන්නවා, මැරිලා වැටෙනවා. කොහෙටද? සසරට. කොහෙටද වැටෙන්නේ? ආන්නේ සසරට නොවැටි යන ගමන කවුද හදාගන්න ඕනේ? අපි හදාගන්න ඕනේ. ගාථාවේදී බුදුරජාණන් වහන්සේ උපකට කියන්නේ, උපකාජීවකට කියන්නේ මේ මාව හඳුන්වන්න ක්‍රමයක් මම දන්නේ
නෑ මං කාරණෙත් කියලා දෙන්නම්කෝ. උරුවෙල් දනව්වේ නේරංජා ගඟ දෙපස මේ බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මුල වැඩඉති විදසුන් වඩලා අපි දන්නවා විසක් පුන් පොහොය දවසේ පහුගිය උතුම් බුද්ධත්වයට පත් වුණා. බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන්ටනේ පළමු බණ කිව්වේ. කවුද පස්වග මහණුන්? කොණ්ඩඤ්ඤ වප්පබද්දිය මහානාම අස්සජී කියන අයට ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් බණ ටික කියලා නේද? ඒ අයත් උතුම් නිවනටපත් වුණා. ඉතින් ඔය අතරේ අසකුල පුත්‍රයා යාළුව 54 දෙනා මේ විදිහට මහාන වුණා. ප්‍රථම රහත් 69 නිර්මාණය වුණා. මම ඔය කෙටියෙන් කිව්වේ මේ රහත් 69 පිටත් කරලා යවුවා. මොකටද? චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියලා බොහෝ ජනයාට හිතසුව පිණිස බණ ටික කියන්න පිටත් කරලා යවුවා. යවල බුදුරජාණන් වහන්සේ නිකන් වැඩ හිටියේ නෑ. බුදුරජාණන් වහන්සේත් මොකද කළේ? ධර්ම ප්‍රචාරයේ වැඩම කරන අතරතුරෙහි උරුවෙල් දනව්වහා බරණැස් නුවර අතරතුරදී හම්බ වෙනවා උපක කියන ආජීවක. කවුද හම්බ වෙන්නේ? අන්න මුණගැහුවා. මම ওই දිග කතාවක් වාක්‍ය දෙකකින් කිව්වේ. දැන් වෙලාව ඉවරයිින්. උපකාජීව බුදුහාමුදුරුව දැක්ක ගමන් උපකට මෙන්න මෙහෙම හිතෙනවා. මොකද්ද හිතෙන්නේ? අහෝ මේ කෙබදු කෙනෙක්ද? කවුද මේ? කවුද දැන් මේ දැක්කේ? බුදුහාමුදුරුව. මොහුණ යහපත්, ඇඟ පැහැපත්, ඉඳුරංගේ පැවැත්ම ඉතාම ලස්සනයි. මෙබඳු පුරුෂයෙක් මම නම් මීට කලින් දැකලා නැහැ. කවුද දැන් මේ කියන්නේ? උපක. කවුරු දිහා බලාගෙනද? බුදුහාමුදුරුව දිහා බලාගෙන. බුදුහාමුදුරුව ළඟට යන උපකහනවා, ඔබගේ ගමන ඊතා මනාය, පැවැත්ම ඊතා මනාය, රූපය ඊතා මනාය, හරිම ලස්සනයි. ඔබ කවුද? කවරෙක් උදෙසා මහන වුණාද? ඔබගේ ඇදුරුවරයා කවුද? බලන්න වහගෙන ගිය ප්‍රශ්න ටික. දැන් මේවට දෙන්න උත්තර බුදුහාමුදුරන්ට තියෙනවා. මේවට දෙන්න උත්තර නැහැ. ඇයි නැහැ කියන්නේ? බුදුහාමුදුරන්ට ගුරුවරයෙක් මම කවුරුවත් උදෙසා මහන වුණත් කවුරු හරි උදෙසා මහන වුණාද? නැහැ. එහෙම මහන වෙච්ච කෙනෙකුත් නැහැ, ගුරුවරයෙකුත් නැහැ, ඇදුරෙකුත් නැහැ. මම මේ කිසි දෙහිකට නැත්තම් කිසි දහමකට රුචි නොකරන්නේමි. කැමැත්තක් නැහැ. ඒ නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ මම සියල්ල මැඩ පැවැත්වුව කෙනෙක්. උපකට කියනවා මම සියල්ල ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන මේ සසර මම මොකක් කළාද? මැඩ පවත්වපු කෙනෙක්. ඒ වගේම සියල්ල දන්නේ වෙමි. බුදු නෙතට අහු නොවිච්ච තැනක් මේ ලෝකේ තියනොදම්ම සියල්ල දන්නේ. ඒ වගේම සියලු දහම්හි නොයලමි, සියල්ල දුරු කරමි, රහත් තත්වයට පත්වෙමි. කවුද දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ. කාටද දේශනා කරන්නේ? උපකට. උපක ටිකක් වෙලා බලන් හිටියා, යන්න ගියා. ඇයි? උපකට මේ කිසිවක් තේරුනේ නෑ. උපක ටිකක් වෙලා බලන් ඉඳලා උපක යන්න ගියා. හැබැයි උපක පස්සේ කාලෙක ආයෙනවා. කවුරු හොයාගෙන? හොයාගෙන බුදුරජාණන් වහන්සේගෙන් බණ ටික අහලා උතුම් රහත් තත්ත්වයට මග හදා ගන්නවා. ඉතින් ආන්ගේ උතුම් රහත් මග හොයන් යන පිරිසක් විදිහට අපි කටයුතු කරන්න ඕන, වැඩ කරන්න ඕන. නිකාම ජීවත් වෙන්නම් වාලේ ජීවත් වෙලා හරියන්නේ නැහැ. අපි සියලු දේ මැඩපවත්වගෙන සියල්ල දන්න කෙනෙක් විදිහට සියලු දේහි නොයලි මොකද්ද උතුම් නිවනට මග හදා ගන්න කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ සඳහා ඔබත් උත්සාහවන්ත වෙන්න ඕනේ, කටයුතු කරන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේ ලැබපු මනුස්ස ජීවිතේ නිකාම් මොහේ ගෙවල දාලා හරියන්නේ
නෑ. අපිත් වෙන්න ඕනි මොකද්ද? මහා ගඟක් වගේ වෙන්න ඕන. දැක්කද උපමාව? තේරුණාද කියන්නේ? ඒ මහා ගඟක් වෙන්න ඕනි වැඩකට නැති දේවල් නෙවෙයි, වලින් නෙවෙයි ජීවිතේ පුරෝගෙන මොනවයි? වැඩකට ඇති දෙයින් අපි ජීවිතේ පුරෝ ගන්න ඕනි. ඒ කිව්වේ මෙලව, පරලව, දෙලව යහපත ගෙන දෙන දේ ජීවිතේ මොකක් කරගන්න ඕනි? එකතු කරගන්න ඕන. එකතු කරගන්න ඕන. සා අපි මේ ලැබපු මනුස්ස ජීවිතේ ජීවෙන හැම මොහොතක්ම, හැම තප්පරයක්ම, හැම දවසකම ජීවිතේට අලුතින් මෙලව, පරලව, දෙලව යහපත් කරගන්න දේවල් එකතු කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනි. ඕන්න එහෙම දවසක පැයක් තමයි අද මේ ගෙවිලා. අද මේ ගෙවිලා. අද අලුතෙන් දෙයක් අපි මොකක් කරගත්තද? ජීවිතේට එකතු කරගත්තා. එහෙනම් සියලු දුක් දුරු කර නේද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ අවබෝධයෙන්, විදර්ශනාවෙන් උතුම් නිවනටම මඟ හදාගන්න ඔබටත් අද මේ සිද්ධ කළ මහා ධර්ම දානමේ පින්කම් හේතු වාසනා වේවා. තින් අද මේ පැමිණි පිරිස බලංගොඩ පහළවලියබඩ ඉඳලා ඇවිල්ලා ලස්සන පින්කමක් සිද්ධ කරගත්ත වටිනා ධර්ම දානමය පින්කමක් අපි රටට, ලෝකයට ලබා දුන්නා. ඉතින් මේ පින්කම මේ විදිහට සිද්ධ කරන්න මුල් උනේ KV සිරිසේන මහත්මයා සහ WV ඥානදාස මහත්මයා. ඒ වගේම DG දයාවති අම්මා, ඒ වගේම DR සුමනාවති අම්මා, මේ දෙම දරු, මේ අත්තන්ගේ දරු ඥාති කවුරුත් මේ වටා එකතු වුණා. සාල පිරිසක් අද ඇවිත් තියෙනවා. මේ හැම දිනාම මේ පින්කම සිද්ධ කරලා සූදානම් වෙන්නේ, සහභාගී වෙච්ච හැම දිනාටම නිරෝගී භාවය, ඒ වගේම උතුම් නිර්වාණ අවබෝධයේ පිණසම මේ පින වේවා කියන අරමුණ. එහෙනම් ඒසේම වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා. ඒ වගේම මේ සිද්ධ කරගත්තා වූ සියලු පින් බලෙන් ඔයත්තන්ගේ හාමුදුරුව, අපේ කල්යාණ මිත්‍ර හාමුදුරුව, අපේ සාසනික සහෝදර හාමුදුරුව, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, මහරගම ධර්මායතන විහාරවාසී පූජ්‍ය ගබ්බෙල වජිර අපේ හාමුදුරුවන් වහන්සේට, අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී භාවයේ, දීර්ඝායු සම්පත්තිය, චිරජීවනයේ පිණසම මේ පින වේවා. ඒ වගේම මේ පින්කමත් එක්ක එකතු වෙච්ච සියලු දෙනාටමත්, ඒ වගේම පහළ වළේබඩ හා සීතාගල විහාරස්ථානයන් විහාරාධිපති හාමුදුරුවන් වහන්සේලාට, ඒ වගේම අද විශේෂයෙන් මේ පින්කමත් එක්ක සහ සම්බන්ධ වෙච්ච අපේ වජිර හාමුදුරුවන්ගේ ආදරණීය මෑණියන්ටත්, ඒ වගේම කොඩි දරුව ඇතුළු අනෙක් හැම දෙනාටම, දම්සතර ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු හැම දෙනාටම, ඒ වගේම අපි කාගෙත් නමින් මිය ගිය හැමෝටමත් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ පින වේවා. දෙවියන්ට පින් අනුමෝදක් කර. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච චිරං රක්ඛං ලෝක සාසනං. හැමදෙනාට තෙරුවන් සරණයි.